ඔයමනේ දෙවනාසගේ දරුවනි අදස උන්වහන්සේගේ වචනය පස්සම බෙදන්නට ලැබීම ඉතාමත් භාගයකට සලකන අපි විශ්වාස කරන ස්වයංවහන්සේ කාරණා තුළ බසෑම කෙනෙක් අපගේ ජීවිතයන් යහපත් ආකාරයෙන් ගත කරමින් ඇති කියලා. ස්වයංවහන්සේගේ නාමයෙන් අපි ඔබ සමකෙන්න සුබ ප්‍රාර්ථනා කරන අතර අපි බලමු අද දවසේ ශුද්ධ යොහන්ගේ සුබාරංචයේ කොළොස්සනේ පරිච්ඡේදයේ 4 වෙනි පදය. නමුත් යේසුස්වහන්සේ ඒ අසා ඒ රෝගය මරණය පිණිස නොව එයින් දයන්වාසගේ පුත්‍රයා මහිමයට පමුණු ලබන පිණිස දයන්වාසගේ ගෞරව සඳහායි කීසේක. අදාස අපි බලමු ස්වයංවාසගේ වචනයෙන් ස්වාමින් වහන්සේ ගෞරවය සඳහා කියනා මාතෘකාව ඔස්සේ ස්වාමින් වහන්සේ කුමක්ද අපිට කතා කරන්නට යන්නේ කියලා. මගේ ප්‍රේමන්තේ ඔබත් මමත් මේ වෙදි දැනගන්න ඕන කාරණාවක් තමයි ඔබත් මමත් දන්නේ නැති ඔබත් මමත් දැක්කේ නැති ඔබට මට තේරෙන්නේ නැති සැලැස්මක් උන්වහන්සේගේ මනසේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් තිබෙනවා කියලා. ඒ සැලැස්ම ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් විතරක් නොවේ මේ ලෝකේ හැම දෙයක් සම්බන්ධවම හැම කෙනෙක් සම්බන්ධවම උන්වහන්සේට සැලැස්ම තිබෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් වුණේත් නැහැ වෙන්නෙත් නැහැ වෙන්න යන්නෙත් නැහැ උන්වහන්සේ දන්නේ නැතුව උන්වහන්සේගේ සැලැස්මෙන් පිට. ඒක අපි ඉතාමත් හොඳින් දැනගන්න ඕන කාරණාවක්. දැන් මේ වගේ තත්ත්වයක් තුළ සිටියේදී අපි අනිවාර්යෙන් දැනගන්න ඕන කාරණාවක් තමයි යේසුස්වහන්සේ දැනගෙන සිටියා ලාසරස් මැරෙන්න යන බව. ලාසරස් මැරෙන බව උන්වහන්සේ දන්නතු වෙච්ච දෙයක් නෙමෙයි. උන්වහන්සේ එහෙම දැනගෙනත් උන්වහන්සේට තිබුණා ලාසරස් එක්ක ඉන්න. ලාසරස්ව මරවුන්ගේ නැකේටට වඩා ලේසි මරෙන්න කලින් ලාසරස් බේරගන්න එක. හැබැයි මේ සියල්ල දැනගත්තව යේසුස්වහන්සේ ඒ නගරයෙන් පිටත ගිහිල්ලා ලාසරස් මැරුණා කියලා අරජුනට පස්සේ ඇඬුවා කියලා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ එනවා දවස් 4කට පස්සේ. දැන් මේ දවස් 4කට පස්සේ එද්දී ලාසරස් මැරිලා ලාසරස්ව සොහොන් ගෙදරක දාලා ඒ ඉතාමත් ලොකු ප්‍රමාදකින් පස්සේ තමයි යේසුස්වහන්සේ එන්නේ. ඒ එද්දී ලාසරුගේ සහෝදර කියන ඔබ වහන්සේ මේ හිටියනම් මේක වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මගේ ප්‍රේමන්තනි අපගේ ජීවිත දිය හැරලා බලපුවාම සමහර වෙලාවට අපේ ජීවිත අවස්ථාවන් තියෙයි ස්වාමීන් වහන්සේ මාත් එක්ක හිටියනම් මෙහෙම වෙන්නේ නැහනේ කියලා කියන පුළුවන් අවස්ථාන අනන්තවත් අපගේ ජීවිතේ ඇති. මම මේ තීරණය ගනිද්දි ස්වාමීන් වහන්සේ මාත් එක්ක හිටියනම් මම ඔයාලට කතා කරද්දි මම මේ දේ කරද්දි ආ මේ වගේ අනන්තවත් අපගේ ජීවිතේ කාරණා ඇති ස්වාමීන් වහන්සේ මාත් එක්ක හිටියනම් කියලා හිතෙන් පුළුවන් කාරණා. හැබැයි අපේ ස්වාමීන් වහන්සේව අපගේ ජීවිතෙන් ඈත් කළා නම් ඒක ඔබත් මාත් හදා ගන්න ඕන පස්තරලා හදා ගන්න ඕන වෙනම කාරණාවක්. නමුත් ස්වාමීන් වහන්සේ යම් අරමුණක් ඇතු උන්වහන්සේ ඔබගෙන් මගින් ඈත් වෙලා ගියා නම් අන්න ඒක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මගේ ප්‍රේමවත් මේ ස්වාමීන් වහන්සේ සමහරලාට අපිට කාරණා තුනේ යන්න ඉඩ හරිනවා. ලාස්ට්ක ජීවිතේ මරණය තුලින් යන්න ඉඩ හරියා වගේ කාරණා කිහිපයකටම. ඒකෙන් එක කාරණාවක් තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ යන්නා වූ අභියෝගය නිසා ඔබගෙත් මගෙත් ඇදහිල්ල ශක්තිමත් වේ කියනව කාරණාව. මොකද මේ ස්ථානයේ 15 වෙනි පදය ඔබ බැලුවොත් මේ පරිච්ඡේද උනසගෙන නුඹලා විශ්වාස කරන පිණිස මා එහි නොසිටියත් නුඹලාට සතුටු වෙමි. ඒ කියන්නේ මම හිටියේ නැති නිසා නුඹලාගේ විශ්වාසය කියනව කාරණාව ගැන ස්වාමීන් වහන්සේ කතා කරන ඇදහිල්ල ගැන. අපගේ ජීවිතය වගේ ප්‍රේමන්තේනි බාධා පරීක්ෂාවන් අභියෝග කුණාටු කාලවල් එනවා ඒවා යන්නට යනවා. ඔබ දැන් මුණ දෙන්නා කුණාටු වගේ නෙමෙයි ඔබ කියන ඊළඟ කුණාටු ඊට වඩා වෙනස් වෙන්න යයි. නමුත් එක දෙයක් වෙනස් නොවී තිබෙන්න යනවා. ඒ තමයි ඔබ ඔබගේ නිවස සාදාගෙන තිබෙනව අතිවාරම ඇදහිල්ල කියන කාරණාව. දැන් මේ ඇදහිල්ල වර්ධනය කිරීම ප්‍රධාන කාරණාවක් වෙනත් එකම ඊළඟ ස්වයංවාස කතා කරන ස්වයංවාසයේ නාමය මහිමයට පත් වෙන ගැන ඔබ දන්නවද ඊශ්‍රායල් සංස්කෘතිය තුළ විශේෂයෙන් පරිස්සීන් ඔවුන් විශ්වාස කළා මිනිස්සෙක් මැරුණට පස්සේ 4 වෙනි දවසෙන් පස්සේ තමයි මේ ආත්මය ශරණින් එළියට යන්නේ කියලා. දැන් උන්වහන්සේ නිකන් හරි 4 වෙනි දවසට කලින් ඇවිල්ලා ලාස්රස් මරුණුගේ නැගිටෙව්වා නම් සමහරවිට පරිස්සින්න කියන්න තිබුණා කොහොමත් ආත්මය තිබුණානේ ඕක මහලුකු දෙයක් නෙවෙයි කියලා. හැබැයි උන්වහන්සේ මේ කාරණාවත් දැනගෙන 4 වෙනි දවසෙන් පස්සේ ආවා. එතකොට පරිසීන්ටවත් කිසිම දෙයක් කියන්න බැරි වෙන පිණිස හේතුව මේ කාරණාව තුළින් ස්වාමීන් වහන්සේ මහමෙර පත්වෙන්න අවශ්‍ය නිසා. ආමෙන්. ස්වාමීන් වහන්සේ මහමෙර පත්වෙන්න අවශ්‍ය නිසා. උන්වහන්සේ කියනවා මේ රෝගය උන්වහන්සේගේ මහිමය පිණිසයි. මගේ ප්‍රේමන්තෙනි
ඔබගේත් මගේ ජීවිතයේ සමහර කාරණා උන්වහන්සේ වෙන්ට ඉඩහැරලා ඇති. ඔබත් මමත් උන්වහන්සේගේ මාර්ගෙන් එළියට නොගිහින් උන්වහන්සේ තුළ සිටියව අවස්ථාවල් වලදීත් සමහර වෙලාවට කාරණාවන් සිද්ධ වෙන්න ඇති. නමුත් ඔබත් මම දැනගන්න අවශ්‍ය හැම දෙයක් තුළම උන්වහන්සේට අරමුණක් තිබෙනවා, සලස්මක් තිබෙනවා. සහ සමහර වෙලාවට ඒ කාරණාව ඔබගේ ජීවිතයේ සිද්ධ වුණේ උන්වහන්සේගේ නාමයෙන් මහිමයට පත් කරන පිණිස බව අදහන්ට කාරණාවන් බොහොමයක් බයිබලයේ තුළ තිබෙනවා. ආමෙන්. මගේ ප්‍රේමවන්තනි, අද දවසේ මම කතා කරන්න කැමති ඊළඟ කාරණාව තමයි සමහරවිට උන්වහන්සේ ඔබව අතහැරලා සුළු මොහොතකට, ලුහුණු මොහොතකට ඔබව අත්හරිනවා. සමහරවිට ඒ කාරණා තුළ ලාස්ර සද්දක් වගේ මරණීය අත්දැකීම් තුළින් ඔබ යන්ට ඇති. සමහර ඔබගේ ජීවිතයේ ප්‍රශ්න තිබෙනවා. ලාසරස්සු මැරිලා මලගේ ඒ සොහොන් ගෙදර දාලා ගලක් දාලා වැහුවා වගේ ඔබගේ ජීවිතයේ සමහර කාරණාව තිබෙන්න පුළුවන්. ගල් දාලා වහලා ඒවා හංගලා ඒවා එළියට ගන්න බෑ, ඒවා අරින්න බෑ. ගඳ ගහනවා, කුණු ගඳ ගහනවා. මේවා වහපු කාරණා, වහපු දේවල්. මේ යාඥා කරන්නෙත් නෑ. සමහර කාරණා ගැන තවදුරටත් යාඥා කරද්ද එපා ඇති සමහර අයට. මොහොත් ස්වාමීන් වහන්සේ දන්නවා, අද උන්වහන්සේලා කියනවා මේ ගල අහකට කරන්න කියලා. ඔබගේ ජීවිතය දවසේ මේ වචනේ හවට පස්සේ මගේ ප්‍රියමන්තනේ ඔබගේ සමහර අයට ස්වාමීන් වහන්සේ කතා කරලා කියයි, මගේ පුතා, මගේ දුව, ඔබේ ජීවිතේ මෙන්න මේ ගල අයින් කරන්න. ඔබ ඒ ගලක් දාලා වැහුවා වූ කාරණාවන්, ඔබ අනිත් අයට කිව නැති කාරණාවන්, ඔබ ස්වාමීන් වහන්සේ උත්තර නොදේ කියලා සීතලා වහල දාපු කාරණාවන් ස්වාමීන් වහන්සේ මේ ගල අයින් කරන්න. ඒ හඬ ඔබට ඇහුනොත් මගේ ප්‍රියමන්තනේ ඔබ දැනගන්න ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන්නට යනවා කියලා. ආමෙන්. ඔබ ගල අයින් කළොත් ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. මට මතකයි දවසක් පාසනිහල් දේශනා කරලා කියනවා, මේ ගල දැන් මේ මිනිස්සු උන්වහන්සේ ආවේ ලාස්රුස මළවුන්ගෙන් නැකිට්ටවන්න. උන්වහන්සේ ගලට කතා කරලා කිව්වනම් එහෙම ගල අයින් වෙන්න කියලා උන්වහන්සේ නවතින්න කියනවා. ගල පෙරලේ උන්වහන්සේට පුළුවන්කම තිබුණ එක කරන්න. හැබැයි ඒ ගල දැන් මේ මිනිස්සු නිසා ඒ ගල අයින් කරන්නත් ඕන වුණේ මිනිස්සුන්මයි. ඔබගේ ජීවිතය, මගේ ජීවිතය, ස්වාමීන් වහන්සේගේ හාස්කර ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව සැලසුම අත්දකින්න බැරි වෙන පිණිස ඔබත් මාත් දමගත්තා වූ ගල ඔබ විසින් මා විසින් අයින් කරගත යුතුමයි මගේ ප්‍රේමවන්තයනි. ආමෙන්. ලාසරස් මළවුන්ගෙන් නැකිටට පස්සේ එයාගේ ජීවිතය ගත කළ හැම මොහොතකම එයා මොකද්ද කළේ? ස්වාමීන් වහන්සේගේ නාමයේ මහිමයට පත් කළ මිනිස්සු දැක්කා මේ යේසුස් වහන්සේ නැකිටව මිනිසයා කියලා. ඔබගේ ජීවිතය, ඔබගේ ඔබ දාන්ති වෙනවා ගල් ටික අයින් කරන්න. ස්වාමීන් වහන්සේ ඔබ නැකිටුවට පස්සේ උන්වහන්සේව ඔබ නිසා මහිමයට පත් වෙන්න යන උන්වහන්සේ ඔබගේ ජීවිතය මහත්ත්වයක් කරන්නට යනවා. ආමෙන්. ප්‍රේමෙන් පුරුණු මහතුම දයන් වහන්සේ ස්වාමීන් අපගේ ජීවිතය වෙන හැම දෙයක් ඔබ වහන්සේ දැනගෙන සිද්ධ වෙන්නේ. ඔබ වහන්සේ සර්වඥාන දිවන් වහන්සේ. ඔබ වහන්සේ හැම දෙයක් සිද්ධ වෙන්නේ හැරී යම් අරමුණක් බලාපොරොත්තු සැලැස්මක් නිසායි කියන්නේ. ඒ දේ මත ඔබගේ අධ්‍යය තබාගෙන උපකාර කරන අතර අද දවසේ යම් කෙනෙකුට ඔබ වහන්සේ කතා කරමින් ඔබගේ ජීවිතය ඔබඳ බඳ මේ ගල් ඉවත් කරලා ඔබ වහන්සේ ඒ හැංගුවා වූ ප්‍රශ්නය අතරදම ප්‍රශ්නය ඔබ වහන්සේ විසඳන්න සුදනම් වෙන මොහොතේදී වහන්සේ මේ හැමෝගම ජීවිතවල මාත හස්කමක් ගන්න සියල්ල මහමෙන් කර වහන්සේටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.